ස්වායන තීර්ථ යාත්‍රිකයෙකුට හමුවන්නේ ආදරේ පමණක්ම නොවේ විරහව සුන්දරය ශෝකය බීතිය කරුණාව මේ අපට ජීවිතේ හමුවන හැඟුම් ජීවිතේ සුන්දරත්වය සොයන කලාකරුවෙකුට මේ අනේකාකාර වූ මනෝභාවයන් තුළ රස භාව ස්වාගන්න කිමද ඔබ මල් කුමරියන් පෙතිදා සතුටින් නොඉන්නේ රහස නැතිවද මං නොදන්නේ තුරුලේ බමරු නොවේද ඉන්නේ ආදර හැඟු ආදර හැඟු ආදර හැඟු සංගීතය ඒක නිර්මාණ සංගීතය වෙන්න පුළුවන් ව්‍යවහාරික සංගීතය වෙන්න පුළුවන් මේ සාමාන්‍ය රසිකයෝ රස විඳින සංගීතයේ පිළිබඳව ඉතාම කෙටියෙන් විග්‍රහ කරනවා නම් සෑම සියලු කල්හිම මේ සාමාන්‍ය රසිකයෝ රස විඳින්නේ ඒ නිර්මාණය කරපු සංගීතඥයනි ඒ නිර්මාණකරුවාගේ තුලනාත්මක දෘෂ්ටි විශේෂක බව 30 දශකයේ අවසාන භාගයේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට අලුතින් පත්වි ආ සංගීත ගුරුවරයා වුණේ දක්ෂ වයලීන වාදකෙක් ඔහු ඩොන් වින්සන් පීරිස් ගැටවරුවේ පසු සෝමදාස ඇල්විට කල තුල සංගීතය පිළිබඳ පළමු ප්‍රේමය දලුලා වැඩෙන්නේ මේ අපූර්ව ගුරුවරයාගේ සංගීත පාඩම ඔස්සේ ඉන් ඇරඹෙන මේ සංගීතකාමී සිසුවාගේ
සංගීතය පිළිබඳ ආශාව හා අධ්‍යාපනය සූර්ය ශංකර් මොල්ලිගොඩ H.W. රූපසිංහ සාදිරි සිල්වා වැනි එවකට ප්‍රකට සංගීතඥයන් අතින් වරින් වර උපමට්ටම් වුණා. 1950 දී භාරතයේ බොම්බායේ වෙත යන තරුණ ඇල්විටිකල ඔස්තාද් ගෝලා බට්ටාචාර්ය සහ කීර්තිමත් සංගීතවේදී ඔස්තාද් අලි අක්බර් ඛාන් වෙතින් උත්තර භාරතීය සංගීතයේ බොහෝ ඉසියුම් කලාප හදාරනවා. භාරතයට ගියාට ඔහු සංගීතය හදාරලා අවසන් කරන්නේ නැහැ. ඔහුට ඇත්තටම විශාල ආර්ථික අර්බුදයක් මැද්ද යන්නේ. පියා මිය ගියාට පස්සේ විශාල ආර්ථික අර්බුදයකට පවුල මේ මුණ දෙනවා. ඉතින් ඉන්දියාවට යන්නේ ඒ පියා ඉතුරු කරපු ඉතාම සුළු මුදලක් අරගෙන. ඒ අතරතුර බොම්බායේ චිත්‍රාගාරවල චිත්‍රපට සංගීතය හැඩවෙන පටිගත වන අයුරුත් මේ තරුණ සංගීත සිසුවාගේ සිත් බැඳ ගන්නවා. ඉන්දියානු ජනගී රිද්මයත් ඔහුගේ සිතට චමත්කාරය රැගෙන එන්නට සමත් වෙනවා. මේ සියල්ල සිය සංගීත මනසේ ගැඹුරින් තැන්පත් කරගත් ඔහු නැවත ලක්බිමට පැමිණ චිත්‍රසේන කලායතනයේ රජයේ සංගීත විදුහල ආචාර්ය ලයනල් ඉදිරිසිංහ වැනි එකල සජීවී සංස්කෘතික හා නිර්මාණ පසුබිමක් පැවති පරිසරයන්හි ගැවසුණා. මේ අත්දැකීම් සියල්ල සමග ඔහු නිර්මාණකරණයට එළඹෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ පබාවතී නාටකය සමගයි. 50 දශකයේ මුල් භාගයේ මතුවී ආ එක් තරුණ ගාන්ධර්වයෙක් තමා උගත් භාරතීය මහා සම්ප්‍රදාය ඔස්සේ තම දේශයේ රිද්මය හා ජීවිතය සොයා යන්න පටන් ගත්තා. මහගම සේකරගේ කුණ්ඩලකේශී නාට්‍ය. කුණ්ඩලකේශී නාට්‍යයට ඉතාම මිහිරි මధుර තනු නිර්මාණය කරනවා. අන්න බලන් සඳ කියන ගීතේ ඉතාම ජනප්‍රිය ඉතාම මధుර තනුවක්. ඒ ජවනිකා රඟවැ බෙන් සිරිබාන් හා ට්‍රිලීසියා බේ. හරිම චමත්කාරයි. මේ ගීතේ මුල් පටිගත කිරීමේ කෝල් කියන අවනද්ද සංගීත භාණ්ඩේ භාවිත කළ තිබෙනවා. ඒ කෝල් කියන සංගීත භාණ්ඩය රබින්ද්‍ර සංගීතයේ වඩාත්ම ජනප්‍රියව නැත්තම් වඩා බහුලව භාවිත කරන සංගීත භාණ්ඩයක්. මේ අන්න බලන් සඳ කියන ගීතයේ ඒ රිද්ම විකාශනයට ඒ කෝල් කියන සංගීත භාණ්ඩයෙන් වාදනය කරලා තියෙන රිද්මය පැහැදිලිවම නැකම් කියනවා. බටහිර බෙංගාලේ රබින්ද්‍ර සංගීතයේ වාදනය කරන තියෙන ශෛලිය. තියෙන්නේ කන්තෝරුව වැඩ ආරම්භන කන්තෝරුව වැඩ නිමවන කන්තෝරුව මහරැජිනගේ කන්තෝරුව. යටනේ මුණු මල් පවනට ගුවන්විදුලිය කියලා කියන්නේ මං හිතන්නේ කලාකරුවන් හමුවන තෝතැන්නක් කියලා මම මතක් කරන්න ඕන. මොකද මට මතකයි 60 දශකයේ එතුමා ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ කලක් වැඩ කරලා ඊට පස්සේ වාදක මණ්ඩලයේ නායක තනතුරට පත් වුණා. මම හිතන්නේ ඔහුගේ නිර්මාණවල ප්‍රභාව මුලින්ම දිස්වන්නේ මේ ගුවන්විදුලියට නිර්මාණය කරපු ගීතවල. ඔහු එස්රාජ් වාදකෙක් හැටියට තමයි මුලින්ම ගුවන්විදුලි වාදක මණ්ඩලයට බැඳෙන්නේ. පසුව ඔහු සරෝද් වාදනයත් මුලින්ම ඉගෙනගෙන එනවා භාරතයෙන්. මේ නිසා මේ තත් භාණ්ඩ වලට තමයි ඔහු විශේෂඥෙක් බවට පත් වෙලා හිටියේ. මට ඇසේ නන්දමාලිනී ගායනා කරන
සිනින්දු සුවදෙන සුමුදු යහනේ කියන ගීතය ඉතාම අවම වාදක භාණ්ඩ ප්‍රමාණයක් භාවිත කරමින් මේ ගායන ලීලාව ඉතාම ඉස්මතු වෙන ආකාරයට මේ ගීතය නිර්මාණය කරනවා ඩෝල්ටන් නල්ස්ගේ රචනාවක් මහා මුහුඳේ නොනවතින චලනයක් මුහුඳු කරේ ගැහෙන පිරිමින් ජීවිතේ පුපුරාය භව ආවේග අතර උපන් දියුණු නාටකීය අධ්‍යක්ීම මුඳු පුත් මුඳු පතුල යට ඉඳලා මුතු වැට මූදුපත්තුල යට ඉඳලා කියන ගීතේ තනුව වෙනම අරගෙන බැලුවාම අපිට පේනවා පැහැදිලිවම මේ එතුමා මේ මේ ගී තනුව නිර්මාණය කරන්න දෙත්තේ එස් රාජේ කියලා. මේ තරම් ප්‍රබල දැන් නාට්‍ය ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ මේ වනමි සිංහවහු හා සමාන මේක සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ජනතාව පිළිබඳව ඊ තරම් ගැඹුරු හදවතට කැක්කුම දෙන හිඳා බයින මු ශරීරයම සසල කරවන නාට්‍ය තමයි මේ මුදුපුත නාට්‍ය එහි තේමා ගීතයක් තියෙනවා දිගත් පළලක් යොදුන් ගණනින් මනින්නට බැරි සාගරය කියලා. මේ සාගරය පිළිබඳ ඉතාම දාර්ශනික ගීතයක් ඒ මහගමසේකර තමයි ඒ ගීතයත් රචනා කරන්නේ. දිගක් පළලක් පුරුදු ගණනේ කියලා කියනකොටම විශාල ලෝකයක් මැරෙනවා මේ මුදුපුත් නාට්‍යයේදී ඔහුට විශාල දස්කමක් දක්වන්නට පුළුවන් වෙනවා නාට්‍ය සංගීතය කියන්නේ මොකක්ද කියන එක ඔහු ඉතාම මනාව හඳුනගත්ත බව මුදුපුත් නාට්‍යයෙන් පේනවා බිලින්දු තොලක කිවි සුවඳ උරන්නයි ළමැද දෙතන පුඩු උඩට හැරෙන්නේ කියලා ගීතයක් තියෙනවා. ඒ ගීතය ඇත්තටම ඉතාම මනරම් ගීතයක් ඒ නාට්‍යයට උචිත විදිහේ තනුවක් ඇතෙන්ද නිර්මාණය වෙනවා. රංගපානකට මට මතකයි මට ඇත්තටම මගේ මයිල් කෙලින් හිටිනවා. ගත රංගපානයි මම ගායනය කරේ නැහැ. ඒ ගායනය පසුබිම් ගායනය. ඔහු ඇත්තටම වේදිකා නාට්‍යයට නාට්‍ය අවස්ථාව රූපණය වන පරිදි සංගීත නිර්මාණය කිරීමේ විශේෂ නිර්මාණ ශක්තියක් ප්‍රතිභානයක් ඔහු තුළ තිබුණ බව අපි කියමු. අන්තිමට ඒ දරුවා මරණ ලබනවානේ එයාගේ ස්වාමිපුරුෂයන් සරගේ ඒකට එතන කියන එක අනේ නුඹේ අම්මා කිරට ගියා. මේ අම්මා කෙරට ගියා කිරිරවායන්ට ගියා කිරිමුට්ටෙක් ගඟේ ගියා පුංචි පුතුරු ඉඳ ගියා ඔක නඳ මල්ලි කිය ඉස්සලාම මගේ අම්මේ ඒක කියනකොට මට මම මට හිටගෙන ඉන්න බැරුව ගියා මම අඬා වැටුණා මම රඟපෑවේ නැහැ ඒ තරම් ඒකේ මේ ඒ ගායනයේ ශක්තියයි අර මේ තනුවේ ශක්තියයි විසල ඔහු මේ නාට්‍ය හදාරනවා මොකද්ද මේකේ තේමාව මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ ඒකේ තිබුණේ මේ මුහුද
හා මිනිසා දීවරයා අතර අරගලේ සුමුදු ගතිය සුන්දර ගතියක් ඒත් එක තමයි මේ 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 හදවත හාරලලියට එන වේදනාව එන්නේ පුදුම වේදනාත්මක නාට්‍යන්නේ ඒක තිබුණ సౌందర్యයක් ඒ సౌందర్యයකට එකතු වෙන්නේ සංගීතයෙන් මේ නාට්‍ය සංගීතය නිර්මාණය කිරීම මම හිතන්නේ සෝමදාස ඇල්විතිගලට සිනමා සංගීතයට ප්‍රවිෂ්ඨ වීමට හොඳ ප්‍රවේශයක් හොඳ පිවිසුමක් වුණයි කියලා මම කල්පනා කරනවා महामुहुंद समग हेपेन दीवर जीविते खेदया हदवतीन इकिबिंदीन पुतेकुहा महालु मावकगे अंदुरु सेनेहासा सितुआम कल लांकी सिनमावे संधिस्थान्याकु सत्समुदुर चित्रपटे समग अप चित्रपटेक तेमा संगीते कंपनीय महिमे सोमदास अल्विटिगलयांगे सिनेमा संगीते नाटकीय हरों लक्ष्य මටනම් හිතෙන්නේ කිසිම ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ සංගීත වේදිකාවක් කියලා සංගීත අධ්‍යක්ෂවරයෙක් මම හිතන්නේ එවැනි නිර්මාණයක් තාම කරලා තියෙනවා අය කියලා. මොකද චිත්‍රපට පසුබිම් ගීත ගත්තාම අපිට සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා සිංහල චිත්‍රපට පසුබිම් ගීත. මා හිතන්නේ අතිශය වැදගත් තැනක දිදුලන බබලෙන නිර්මාණයක් හැදීරිට තමයි මා සෝම්දාස ඇල්තිගලයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුක්ත සත්සමුදුරේ සිනිඳු සුදුමුදු තලාවේ කියන ගීතය අමරදේවයන් ඉතාම අපූර්වත්වයකින් ඒ ගයලා තියෙනවා මම හිතන්නේ ඒ ගායනට හැකි උනේත් මේ ඊතරම්ම රසවත් තනුවක් සහ රසවත් සංගීත සංයෝජනාත්මක අලංකාරයක් ඒ ගීතයේ තිබුණ නිසා සිනිඳු සුදුමුදු තලාවේ ඕනම සංගීතඥෙක් විසින් ඒ තේමාවට සිදු කරුණු ලබන සංගීතමය අර්ථ රචනය. ඒ කියන්නේ අපි අර්ථවත් සංගීතය කියලා කියනවා. ස්වභාවිත සංගීතය කියලා කියනවා. ඇල්විටිකලයන්ගේ මේ සත්සමුදුර චිත්‍රපටයේ සංගීතය වැදගත් වන්නේ මෙන්න මේ සංගීතමය අර්ථ රචනය කියන කාරණාවෙදී. චිත්‍රපටයක හුදෙක් ගීතය පමණක් නෙවෙයි ඒ ගීතය ඉක්මවා ගිය සංගීතාත්මක ස්වර නිර්මාණයක් තමයි චිත්‍රපටයකට අවශ්‍ය වෙන්නේ. බණ්ඩේ සුසංගය, භාගමසේකර, ඇලිටිකල්, පඬිත් අමරදේව. මේක මම කියන්නේ පුදුමාකාර විදිහට මේ සිනමා කෘතිය බද්ධ වුණා. සත්සමුද්‍ර චිත්‍රපටේ පැහැදිලිවම විවිධ සංගීත සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලබාගත් බව අපිට පැහැදිලිව පේනවා. ඒ වගේම විවිධ මූලාශ්‍ර ලබාගත් බව පේනවා. එතෙන්දි මේ චිත්‍රපට සංගීතයේ සත්සමුද්‍ර තේමා සංගීතයේ මනෝරම්‍ය සංගීතයක් ඇති හැටියට අපිට ඇහෙන්නේ ශ්‍රාවකයා රස විඳින්නේ එතුමාගේ මේ දෘෂ්ටි විශේෂක භවයේ තියෙන මේ එක එක මූලාශ්‍ර සහ ක්‍රමපායන් භාවිත කරපු අනුපාතයේ තිබෙන ඒ අනුපාතය
म्यूजिकल रेशियो के लिए मे अनुपात हितेन वेदगत कमी अन्न इतने तमें शिल्पी के परिकल्पने के तमें अनुपाते तीरने का संगीत अवश्य वाद वृंदे होगा मतने मट मत कहते मिथन संगीत हतलिया सजीवी पटिगर पदमाला साहित्य निर्माण तुलतम अपे संगीत बहुदेन यही तनु निर्माण रंदीसी मे साहित्य निर्माण कदाबिंदगेन साहित्य खरुआ अभिभवागेन संगीतज्ञा इस्मतूनु गीत अपट दखिन लभेन इताम विरलवश मम तन्ने अपे सिनेमावे प्रथम वरट गीतेक साहित्य खरुआ अभिभवागेन संगीतज्ञा इहल तलयकट आपु फलमिनी वताव तमाय सोमदास एल्विटिकल सिनेदु सुदुमुतु तलावे केन गीतेदी करपु हास्कम गंबुरु सत्समुद्र पतुल बिंद कियला इन देवनी अर्देदी ओ समस्त सागर ये चलन कैलंबीम यही तीन गैंबूर यही तीन बीय मुसुबाव बीय कारुबाव मे सियाल अंतर्गत गी खंडिया निर्माण चित्रपटे थेमा सिनेमारूपी भाषावत मनाव हदुनागत संगीत सरणिया सत्समुद्र चित्रपटे गीत निर्माण लांकीय जनजीवित सुंदरमें अंदर मनोभाव आमंत्रण कला अपेरते सिनेमा संगीते ये रेडिकल वेनसा क्रीम सदा अवश्य प्रविष्ट सोमदास एल्विटिकल ओगे मे सत्समुद्र तेमा गीतेन सह ईत अदाल संगीत खंडे निर्माण कल दिन ओहुतमय सिनेमा संगीत तेमाव अदाल फंक्शनल थीम म्यूजिक का इसल नम निर्माण के लिए माहिता ने सोमदास उत्तर भारतीय संगीत संप्रदाय हिक्मवनु लभू इन वेडी आभाषयक लबागत संगीत वेदिय गुगुवत एल्विटिगलयन व्यवहार संगीते प्रकाशन अवश्यताव अनुव बटहिर संगीते हो अपे जन संगीत रिद्म्यान योदागान्ने इता नम्न शेली संगीतज्ञे कुलेसाई सिहिन लोवक वेस्गत्तु वेनी चित्रपटवल ओहुगे गीतनु निर्माण ए सदहा वसंत ओबेशेखर यांगी विस्गत्तो चित्रपटे मा गयु अडवन डैसिन पावसनु रहसिन कीन गीते इतम जनप्रियत्वेट पत्वेच्च गीतयक् ये जनप्रियत्वे उस्से मगे नमत् कीर्तिधर तत्वेट पत्वुना किला कियन्नट ओन एके मम पाविच्चि करिवेन मम तब्बहन मम ओक्कोम मे नला जाति गेन फ्लूट क्लैरिनेट सैक्सोफोन ओबो वगे बहन तमयि विशेषयेन मगे बहन वलट मूल तन दीला तमयि ये गीत मम पटिगत करे सुपुल देतुल रत्तरेयन तवरा सुपुल देतुल रत्तरेयन तवरा नीरित उतुरायै
පුතුරා ඊට හාත්පස වෙනස් ගීතයක් තමයි සිහිනලොවක් චිත්‍රපටයේට ත්‍රී සිස්ටර්ස් ගායක කණ්ඩායම ගායනා කළ ගාලා සුවඳ රසාඳුනු කියන ගීතෙත් ඒ ගීතේ පැහැදිලිව වෙනස් ආකාරය ඒ කියන්නේ කණ්ඩායම සංගීතයකට කණ්ඩායම ගීත ගායක කණ්ඩායමකට උචිත ආකාරයෙන් සංගීත රචනයේ සංගීත සංයෝජනය සිදු කළා තියෙනවා මෙතෙන් තමයි පැහැදිලි වෙන්නේ සෝමදාස ඇලිටිකල සූරීන්ගේ මේ සංගීත චාරිකාව මේ සිනමාවේ ස්වාධීන අනන්‍යතාවයක් ගත් පළමු සංගීතමය චිත්‍රපටයේ හැටියට සැලකිය හැකි බක්මහදීගේ චිත්‍රපටයට සංගීතමය සත්කාරය ලබා දෙන්නට සෝමදාස ඇල්විටිගල නම් මේ සංගීතවේදියා අපේ රබම් පදේ ජනගී රිද්මේ සිට රාගධාරී සංගීතයේ සියුම් නාදරතාවන් දක්වා සෞන්දර්ය සොයාගෙන බක්මහා දීගේ චිත්‍රපටයට චිත්‍රපටය නිර්මාණය වෙන්නේ දයානන්ද ගුණවර්ධන වේදිකාවට සකස් කරපු ප්‍රංශ ඔපෙරාමය නාට්‍යක අනුවර්ත සිනමාත්මක අනුවර්තනයක් මේ වේදිකා නාට්‍ය සංගීතය නිර්මාණය කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ සෝමදාස ඇල්විටිකලට ඔහුටම ලැබෙනවා ඔහු මේ නාට්‍ය අනුසාරයෙන් නිර්මාණය කරන චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරන්නත් ඔහුට අවස්ථාව ලැබෙනවා ඔහු ඇතැම් තැනක ඒ නාට්‍යයට නිර්මාණය කරපු තනුව සිනමාවට ඔබින විදිහට කිසියම් විදිහක පරිවර්තනයකට භාජනය වෙනවා මේන් අපට පේනවා ඔහු වේදිකාවේ සංගීතය එහෙම නැත්නම් රංග භූමියක නිර්මාණයකට සංගීතය නිර්මාණය කිරීම වගේම සිනමාත්මක නිර්මාණයකට තනුව නිර්මාණය කිරීමේදීත් එහි සීමාවන් සහ ඒ කඩයින් පිළිබඳ හොඳ අවබෝධයකින් සිටියයි කියලා අමතක වී පැණි දියු මලකම වැරදි එන්නේ මලකින් මලකට ගොස් පැණි බොන්නද කියන ගීතේ නන්දා මාලිනියන් විසින් ගායලා තියෙන්නේ මං හිතනවා ඒ ගීතේ ඉතාමත් රසවත් ඒ වගේ රසවත් බව විතරක් නෙවෙයි අර්ථපූර්ණ බව ඒ අර්ථපූර්ණයේ තව තීව්‍ර කරන්නට වැඩි කරන්නට මං හිතන්නේ එතුමාගේ සංගීත සංයෝජන සහ ඒ නිර්මාණාත්මක තනු නිර්මාණය මං හිතන්නේ ගාක් වහලුණයි කියලා පිටි හකුලාගෙන නැවත නුයන ලෙස උපරක ගන්නේ නැවත නුයන ලෙස උපරක ගන්නේ අමරදේවයන්ගේ ආදර හැඟුම් කියන ගීතය ආදර හැඟුම් කියන ගීතයේ අහපු ඕනෑම කෙනෙකුට තේරෙනවා එහි තියෙන ශෘංගාරාත්මක භාවමය වින්දනය කියන එක ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදු මට නුපුරුදු ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් මා ගායනා කළ ගීතවල මට දැනුණා ඔහුගේ ඒ තනු රචනය
गी तनु इट अदाल भाव प्रकाश क्रीम उपयोगी आदर हम गीते इतना जनप्रिय गीता बार बनते ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ පෙන්눔 කරන දැන් කන්ද උඩින් හඳ පායන ලීලා කියන ගීතය මමත් ගයනවා ඒ චිත්‍රපටයේ මේ අමිතා වැඩිසිංහත් ගයනවා දෙන්නව වෙන වෙනම ගීත දෙකක් හැටියට ඉතින් මේවැනි ගීත බලනකොට දැන් මේ මං හිතන්නේ ඉතාලම අපූර්වත්වයකින් එතුමා තේරුම් අරගෙන තිබුණා මේ අපේ කම කොහොමද සංගීතයෙන් අපි උද්දීපනය කරන්න කියලා කන්ද උඩින් කියන ගීතේ විරිත හොඳට ග්‍රහණය කරන ඒ විරිත තුන කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද වෙලේරු දැන් මේ මේ තනු තුල තියෙනවා පැහැදිලිවම අපේ දේශීය සංගීතයේ යම් යම් තනු වල කොටස් ඉතාම රසවත් කොටස් සැඟවිලා තිබෙනවා දැන් ඒවා ඒවා නිර්මාණකරුවෙකුට එන්නේ අර මං කිව්ව පරිකල්පනයත් ඒ නිර්මාණයක් කිරීමේදී ඒ ඒ ඒ ඒ දේශීය තනු වල කොටස් කොහොම එනවද කියන එක ඒ ශිල්පියාගේ යාගේ දෘෂ්ටි මතය එක තීරණයයි සූරීන්ලා දරපු උත්සාහය පිටුපස තියෙනවා වෙන සමාජමය ක්‍රියාවලියක් තිබෙනවා ඒ කියන්නේ මිනිස්සු හොඳ ගීත අහන්න පුරුදු වුණා මිනිස්සුන්ගේ කර්ණේන්ද්‍රිය එතුමන්ලා යම්කිසි ආකාරයකින් අවිධිමත් ලෙස පුහුණු කළා මිනිස්සුන්ට හොඳ දේවල් අහන්න මම හිතන්නේ බොහෝ සංගීත අධ්‍යක්ෂවරු අපේ සාම්ප්‍රදායික මුල්වදියේදී විශේෂයෙන්ම සංගීත අධ්‍යක්ෂවරුන් කල්පනා කළේ චිත්‍රපටයක මේ ජනප්‍රියත්වය රැඳී තිබෙන් රැඳී සිටීමට අවශ්‍ය රසවත් ගීතණු නිර්මාණය කිරීම තමයි සිනමාවක සංගීතය කියලා. මේ දුර්මතය නිසා ඊටාම කංකලු ගීත බිහි වෙන්න ඇති. නමුත් සිනමා කෘතියක ඓන්ද්‍රීයව අර ෆන්ක්ෂනල් මියුසික් එහෙම නැත්නම් තේමාවක් වශයෙන් බද්ධ වුණු ගීත බිහි වුණේ ඊටාම අඩුවෙන්. දැන් සමහර අය ඉන්නවා කෙනෙක් නිර්මාණය කරපු සංගීතය අනුගමනය කරලා සංගීතයක් නිර්මාණය කරන්න යන්නේ මම කැමති එහෙම අනුන් කරපු දියක් අනුගමනය නොකර තමුන්ටම ආවේනික වෙන තෝර නිර්මාණයක් ශෛලියක් එහෙම කරලා නිර්මාණය කළොත් අරිට වඩා හුඟක් උසස් තත්ත්වයකට වෙයි කියලා මගේ අදහසක් තියෙනවා මං හිතන්නේ ඒ කාර්යය ඔහු ඒ විදිහටම ඉෂ්ට කරා සෝමදාස ඇල්විටිකල සූරින් කරන ලද සේවාව තරම් මෙරටේ මතුවනාද කියන ප්‍රශ්නේ මාතෘකාව තිබෙනවා. මොකද වෙන වෙන විවිධ කූට උපක්‍රම පාවිච්චි කළේ නැහැ. තමුගේ චිත්‍රපට සංගීතයේ තමුන් කරපු නිර්මාණ ඉස්සරහට දාන්න. ඒ වගේම මාධ්‍ය බලමුලක් තිබුණේ නැහැ. එතුමන්ලා වැඩේ කරා පැත්තකට නා. මේ සියලු දේ කතා කරන්නට වෙන વિચારකයෝ ඉන්නවා. ඒ ඔවුන් කතා කරන්නට ඕන. ඉතින් කොහොම වුණත් මම හිතනවා මේ සොම්දාසල්ටිකල සංගීත අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කරලා තියෙන නිර්මාණ පිළිබඳව එතුමා ඊතරම්ම කතා කරන්නට යන්නේ නැහැ. මාධ්‍යවලට වගකීමක් තිබෙනවා මේ වගේ මේ පරපුරේ සංගීතඥයන්ගේ නිර්මාණ මේ විදිහට සාකච්ඡාවට ලක් කළ මේවා සංරක්ෂණය කිරීම සහ ඒවා පිළිබඳව බාල පරම්පරාව යාවත් කාලෙට කිරීම අද වන විට ගක් වෙලාවට නිර්මාණ සොරකම සිද්ධ වෙනවා අද මූලික ශිල්පීන් සමහර නිර්මාණදී පැත්ත පළාතකවත් නැහැ මූලික නිර්මාණ කරපු අයට සමහරලාට ඒ වගලන්ට බුද්ධිමය හිමිකම ලැබෙනවාද කියන ප්‍රශ්නෙත් තිබෙනවා මේ සංගීතය කියන එක වාණිජකත්වය කෙරෙහි ක්‍රමක්‍රමයෙන් ගමන් කරන එක ගැන නම් ඔහුට කලකිරීමක් තිබුණා ඒ කොච්චර දරුණුද කිව්වොත් වෙන කෙනෙක්ගේ නිර්මාණ තව කෙනෙක් භාවිත කරන තත්ත්වයට ඒක වර්ධනය වෙලා තිබුණා මේ ගැන නම් ඔහුට ඇත්තටම ලොකු කලකිරීමක් තිබ්බා අන්තිම කාලේ මෙලොව යම් කිචීවකු මාහත පෙන් කුල බව එතකොට ඒ ගිරාමය හී හඳින්
माँ इतुमागे निर्माण गुण्य वैदगत्म गीत सलकर्ण सीन लीन चित्रपटे तुम्हारा निर्माण करपु आचार अमरदेव गायना करद मे लव यंकीन गीते लंकावे सिंहल गीतावली एक चित्रपट सिंहल गीतावली टाइति बेन्नी संधिस्थान एक लैंडमार्क इवन गीत गीते पहदिलीव रिद्म प्रकाशन संगीत भाण्डे की अवनद तूर्य कि सपेन गलायन रिद्म्यक ने नम ते गीते रिद्मे आगती अड संद बेसगन अन संद रैहि हनन रऊ अतरे ये संगीत बंडली ये रैहंगे शब्द ये आकार निर्माण कर दम बला ये संगीत बांड हसुआ गणी एलिप्टिकल ඊළඟට ඒ සංගීත භාණ්ඩ වලින් ඒ රැහැයන්ගේ හඬ ගන්නෙ කොහෙන්ද කියන එක. එක්තරා තැනක වයලිනේ වාදනය කරවල තියෙන අත්මය ගීතේ සාමාන්‍ය වයලිනේ වාදනය කරන්නේ වයලිනේක තියෙනකට සිංහල වචනයක් නැහැ බ්‍රිජ් එක කියලා තියෙනවා. ඊට ඉදිරිපසින් තමයි බෝ එක නැත්තම් අලුව එහාට මෙහාට යොමු කරමින් තමයි හඬ ඉදිරිපත් වෙන්නේ. ඒ බ්‍රිජ් එක කියන පිටිපසින් වාදනය කරාම කෙලින්ම මේ සත්තුන්ගේ වගේ කෑ ගන්න හඬක් නිකුත් වෙනවා. මෙවැනි භාවිතයන් මේ වගේ පටිගත කිරීමට මේ වගේ චිත්‍රපටයක පටිගත කිරීමේදී මේ වගේ භාවිතයක් එතුමාගේ මනසට ආපේක පිළිබඳව අපි එකවරක් නෝ දෙවරක් තෙවරක් හිතන්න ඕනේ නන්නා ඔබගේ අත් අකුරු ලියනු මනව දුක්ඛියක් ලියනු මනව දුක්ඛියක් අරමුණු විසඳුමක් නැත අද පමණයි හෙටක් නැත හිස් අහසට අත්ඔසවා අපිත් කිරට හැලුවා අපිත් කිරට හැලුවා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා මලින් මලෙ ඔපියන රඟන තම ජීවිතේ කප්පල් හිස තල්ලෙන නව යෞවන ජීවිතේ සුදෝසුදු රොබින් තම්පෝ ගේ අධ්‍යක්ෂණය සුදෝසුදු චිත්‍රපටයේට මා වයලින් වාදකයෙකු හැටියට එතුමාත් එක්කලා කටයුතු කරා ඇතින්ම මේ අතීතය සිහිපත් කරනකොටත් අද විතරම සතුටටපත් වෙන්න පුළුවන් මොකද සෝමදාස ඇල්විට ගලයන්ගේ ගීත සහ ඒ සංගීත නිර්මාණ හරහා අපි ලැබූ වින්දනයත් ඒ වගේම එහි තිබුණු අරුත්බර බරසහාර හරවත්කම ඇතින්ම මේ ඉස්මතු නාමේ ගීත කලාවට පුදුමාකාර පෝෂණ ගුණයක් දීපු සංගීතඥ ක්‍රෙඩිට් තමයි මම සෝමදාස ඇල්විට ගලයන් තාත්තගේ තවත් සුවිශේෂ නිර්මාණයක් තමයි බිනරමලිය චිත්‍රපටය සඳහා එතුමා විසින් නිර්මාණය කරන ලද स्वर रचना मंग आहलतीन विधि बिंद्रमल चित्रपटी यम गी यम गीतांगल संगीत निर्माण किरीम सन्द हू सिंह यम संगीत बांड हदागत किल मंग आहलतीन दे
මේ ගීතේදිත් ඩොලක් භාවිත ඩොලක් කියන අවනද්ද සංගීත භාණ්ඩේ භාවිත කරලා තිනවා ජේ ඒ මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරන ශෛලිය තුලත් තවත් ගීතයක් වෙන මල් මල් වන මල් මැද පිපි බිනර මලී කියන ගීතේ දක්කලාවට අර තනු නිර්මාණයේ තුල දේශීය සංගීතයේ තියෙන මූලාශ්‍ර එතුමා යම්කිසි ආකාරයකින් ග්‍රහණය කරගෙන තියෙන බව පේනවා ताते अंतिम नाट्य निर्माण तम सुनट गोकुल महात्म्या रावणाकीन ये नाट्य ये नाट्य संगीत निर्माण सिद्धुकूट तात असनीप्य वे पटन नरगन हिटी ओहम अपहस ये निर्माण हरी कमेत्ति हिटबुदेवी रावण स्टेज रामय के तात करफु ये निर्माण दख बलागा මට හරි දුකයි මට මේ දේ මේ මගේ ඇසින් බලා ගන්න නැති එක ගැන කියලා. ශ්‍රී ගුණසිංහ මැතිතුමා අසනීප වෙන්න කලින් තාත්තා එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා තිබුණා. ඔව් නැවත ලංකාවට ආවම නැවතත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා එකට කටයුතු කරන්න කියලා. තාත්තත් ඒකට එකඟ වෙලා හිටියා. මම හිතන්නේ ඒක කරගන්න බැරුණා තාත්තා කැපයි. ඉන්දියානි මම තාසනේ සංගීතය මම කලා කොටද ආස කෙනෙක්. ඉතින් මේ एक पास अभी किसी कर्जा दिना मदा एक बागे बना एक बागे अभी समझिए सतोष मटकी किसी में दुख कपिता आप एक वेदन करलापुर सत्समुद्र वगे हम कृतिया अभी करंदकीलमागे निर्माण महित अभी मे सिंह संगीते पवतीनाता मंगितन ये निर्माण अगेय ये सारवद्भव परसार भव मेवा कवदत्वी के सोमदास एलविटिकल सूरीन मतुनव ए परंपरावे सेलुम संगीतज्ञ विश्वासक लेखदेक्तिगुना सह करप एकदेक्तिगुना एतमाई निसी परिधि निसी संगीत निसी अवस्थावे निवेदि लेस भावित क्रीम सिनेमावट गलपेन संगीत्या गलपेन गीत्या कुमग्दै अवबोध करगनीमट प्रेम श्री खेमदास नमति रेडिकल संगीत वेदियाट යායුතු මග පිළිබඳ පියවිල්ල එලා දුන් එවනතම් පාවාඩය එලා දුන් පළමු සංගීතඥයා හැටියටයි මා සෝමදාස ඇල්විටි කියලන්ට සංගීතඥෙක් වශයෙන් ඉතාම තීව්‍ර හැඟීමක් ඇති සංවේදී පුද්ගලකෙට මට ප්‍රතිමාදන ලැබුණා නාගේ මහා සාගරයේ තරම් සුල්සල්ය इतरम संकीर्ण चलने रूपय अनंत आस्थले पिनी नुपिनी अन वलावन हा तरुपकुरुतरम अनेका काले मे अपरिमित मूलिकांग्यान देखे हिम सारे हनुनागत कलाकर्वकु कथा नुकरन दार्शनिके कुबंदुये सिनेमाव नाट्य गुण विदुले गीत नाटके मुद्रा नाटके वैनी कला माध्यान गणनावकम संगीत में सारे हंदुनागत संगीत वेदिये को सोमदास एल्विटिकल यानु मेराट एक युगयक सजीवी कल कथानो कल दार्शनिके कुविय जीवितेत संगीतेत बरसार रस भावयान तमातुल पुरवागत कलाकरुवकु सोमदास एल्विटिकलयान विदिन प्रकट वूये पुलुन रोदाक्तरं सहलु सरल मिनिसेकुगे प्रतिरूपयाई
මේ සෝමදාස ඇල්විටිකල සූරීන් ප්‍රමුඛයේ පරම්පරාවේ කිසිම සංගීතඥෙක් මේ විෂයට බොරු කරේ නැහැ. ඒ වගේම ඔවුන්ට විෂය පිළිබඳ කිසිදු ඌනතාවයක් තිබුණෙත් නැහැ. එය ශිල්පයෙන් හැකියාවෙන් හැමදෙයින්ම බොහොම පරිපූර්ණ පිරිසක් සිටි ජීවත් වුණේ. ඒ මිත්‍ර සමාගමත් මේ හැම ශිල්පියෙක්ගේම සාර්ථකත්වයට හේතු වුණා. ඉතින් ඒ නිසා ඒගලන්ට ඒ යුගයේ අභියෝග තිබුණෙත් නැහැ. නමුත් ඒගොල් ඒ සීලම ශිල්පීන් හැබැයි අභියෝගාත්මකව තමයි සංගීතය නිර්මාණය කළේ. ලියෝ ටෝල්ස්ටෝයි දාර්ශනිකයන් කියා තිබෙනවා මේ සංගීතය කියන්නේ අත් වශයෙන්ම මානව ක්‍රියාධර්මයක්. ඒක මානව ක්‍රියාවලියක්. නමුත් මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර හා විශිෂ්ට හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් කෙරෙන නිර්මාණයක් හැටියට සඳහන් කළා තියෙනවා සංගීතය. ඒ පාට අදවතින් තරාගත් සංගීත වේදිකාවක් හැටියට අපි සෝදා ගැනීමද අද සදාම ස්මරණීය නමක් හැටියට අපි සිහිපත් කළ යුතුයි. වචන දෙකකින් හඳුන්වන්න පුළුවන් සරල සහ අව්‍යාජ පුද්ගලෙක් කියලා කියන එක තමයි කියන්නේ. මම දැනගත්ත මගේ තාත්තා නැති වෙන දවස වගේම තමයි මම දැනගත්තා. ප්‍රතිභාපූර්ණ සංගීත වේදිකාවේ ඇසුර ලබන්නට මට ලැබීමත් මගේ භාගයක් වුණ බව සලකනවා. සෝමදාස ඇල්විටිකල සූරීන් කියන්නේ මේ රසිකයෝ ඉල්ලන තැනට සංගීතඥයා යා යුතු නැහැ කියලා විශ්වාස කරපු පරමාදර්ශී චරිතයක්. බරසාර මහ පොළවත් නිල් අහස් තලයත් එකට එක්වන සිතිජය අපට කිසි දිනක නැවත අත්පත් කරගන්නට නොහැකි. ඒ මහා සෞන්දර්යවාදී මිනිසා අදවන විට සිතිජය තරම් ඈතකට ඇදී නොපෙනී ගියේ. එහෙත් ඒ හුස්ම පොද මේ වාතලේ සැරිසරනවා ඇති. සෝමදාස ඇල්විටිකල නම් ඒ සංගීත ආත්මය අපට ඉතිරි කොට ගිය සුමීරු නාද සම්ධ්වනි තවමත් අපේ සවනත පුරවාලන්නේ. අප සංස්කෘතික හා රසවින්දනය පිපුණු කුසුම පරවුවා වමර කිකිණි ගොළු වුණා මුතු කැට සුද සැඟ වුණා හසරලි වියලි ගියා හසරලි වියලි ගියා පිපුණු කුසුම පළවූ